අද දරුණ සසස් පළ ජය පදදි තාක්ෂණ ේදේ හත්තුන එකකගේ තුගන ොට සත්್ක පුතා ැඳලයි තුන් න ොටස කලින් චටක ි ළ තාත් එක සාකච්ච කළේ මේ බූ යාලං කරනේ දී යොදාගන්න මුූ ධර්මයන් පිළිබඳ පුත සාකච්චකර. අප බලා ොත්್ වා මේ කොටසති ූ ලක් කර දාදර ලබන කලා ූලಯන් පිළිබඳ තා ත් සාක්චාකට විේෂ වි ා සස් පළ ගේ සද ජ පත් තාක්ෂ ශේ ර ට මේ නිතරම ූලධර්මයන් සහ කලා මූලයන් විභාගයට අහනු අදවේ පුතියකෙන්සාහ විශේෂෙන්ම වැදගත් මේ භූමි අලංකරනේ මූල ධර්මහා කලා මූලයන් පිඩිබඳව ඔබට මන අවබෝධයක් ඇදළ හොඳින් අධ්‍යනය කරලා සිටියතු කොටසක් වශයෙන් දරුණ මේ කොටස හඳුරන්න පොළොහ අපි මෙහිදී මේ කොට සගින් ගලපුතාලත්ඒක සාකච්ඡචා කරන්න බලාපොරොත්තයෙනවා මේ දාහත්වනයකකි තුංගන කොටසට අදාළ භූමි අලංකරණේ කලා මූලයන් පිළිබඳුවයි දරුණේ අපි සා චා කර බලාපුරොත් ව හොඳයි දරුණනැ ලමු නොවදන ලා ූලයන්කින් බුමේලංකරන දී ො ගැනු ලබන දුවපතේ කලාමූලයන් විදිට අදහස් කරන්නේ ඕනෙම නිර්මාණයක් නිමවීම සඳහා ඕනම නිර්මාණයක් නිමවීම අවසන් නිර්මාණය කිරීම සඳහා අපි භාවිතාවන මූලික භෞතික අංගෝපාන්ගයන් තමයි දරුවනේ කලාමූලයන් විදිට හඳුන්න ඕනම නිර්මාණයක් නිමවීම සඳහා අවසානයක් ලබා ගන්න වනම නිර්මාණයක් සිදු කරන්න නිර්මාණයක් නිම කරන් අවසන් කරන්න යොදාගනු ලබනනු බෞතික අංගූපාංග්‍යයන් දරුවුණේ කලාමූලයන් කලාපි සඳහන් කරන්නේ හොඳයි දරුවනේ. බළමුද වේ බුතියෙනම් කලාමූලයන් ලෙස අදහස් වෙන්නේ ඕනෑම නිර්මාණයක් නිමැවීම සඳහා නිර්මාණයක් නිමැවීම නිමකිරීම අවසන් කිරීම නිර්මාණයක් සිදු කිරීම සඳහා භාවිතා කනු ලබන මූලික බෞතික භාවිතා කනු ලබන භාවිතාව වන මූලික භෞතික අංගූපාන්ගයන් තමයි දරුවුණේ අපි කලාමූලයන් විදියට හදුන්න විශේෂෙන් භූමිය අලන්කරණය ගැන කතා කරනකොට අපිට මේ උද්‍යාන නිර්මාණ කරණය සොඳහා වැදගත්වන කලාමූලයන් ගැන සාකච්ඡා කරන්න වෙනවා හොඳයි දී පතින අපි මෙතැන් සිට සාකච්ඡා කරම් මොනෝදමී අපිට උද්‍යාන නිර්මානය කරන සඳහා වැදගත්වන කලා මූලයන්කි ොවදහදුවේ පුතේ උද්‍යාන නිර්මාණය කරනීම සඳහා වැදගත්වන කලාමූලයන් දැං උද්‍යාන ගත්තාම අපි දන්නව නාගරිික උද්‍යාන්තියනු පේසි ුද්‍යාන තියන ගිරි උද්‍යාන තියෙනව ජපන් උද්‍යාන තියනවා ති මේ විවිධ ආකාරයේ උද්‍යානගෙන අපි කතාකරාදවේ පති මේ වගේ ඉතිහාසේ ඉස්සිට විකාශනය වෙ චාකාරය පිළිබඳවත් කතා කරහු. උද්‍යාන ලංකරමය භූමයා අලංකරණය සම්බන්ධී එමන අපි බලමු මේ ද්‍යාන නිමාණ කරණය සඳහා වැදගත්වන කලාමූලයන් මොනවාද කියලා අපි කතා කරන්න ය එහම නං උද්‍යාන නිර්මාණකරණේ සඳහා වැදගත්වන කලාමූලයන් පිළිබඳ. මෙන්න දරුණේ ඉතිනවා කලාමූලයන්ටික වර්ණය ඉතාමත්ම වැදගත් අංගයක් විදිරබී බෞතික අංගෝපාංගයර්ගෙන් ආකාරයයක් විදිර අපිට මේ කලය කනැතං වර්න්නේ සඳහන් කරගන්න වන්න ගැලපීම සහ විධ වර්ණ යොදා ගැනීම මේ උද්‍යා නිර්මාණරයේ දී තාමත් සවිශේෂ අවස්ථාවක් විදිට අපිට සඳහන් කරන පුුවන් දරු වර්ණය කල එක පළවිනි කලා මූලේ විදිට අපිට වර්ණය සඳහන් කරන්නපුවා වර්ණය අංකක වර්ණය තවත් එකක් ්‍රකාමායි ්‍රේකාමයින් කලාමූලයක් රේකා මායිම් වැදගත්තෙන අදරුවුණනි උද්‍යාන් නිටර්මාණක සඳ වැදගත්වන තවත් සුවිශේෂිතූ කලාමූලයක් විදිෙට අපිට විරේකාමායිම් සොඳහන් කරන්න පුළුවන්දරු. ඒ වගේ ස්ුරූපයත් වැද ගත්තාකාරයක් ස්වරූපය බෞතික අංගෝපාංගයක් ස්වරූපයත් හතර විනි ආකාරය විදිර දරුණ අපි නම් කරම් ටෙක්ස්ට වයිනය වයිඩේ අපිට මතකඩං අපි කතා කරා නේද වයිනයේ ගැන කතා කරනමුට අපි කෙනවා රලුවායිනේසිවම් වයිනය නොදු වයිනය පස ගන කතා කරද අපි කතාගර ඉතාසිියුම් නිසිියුම් ඉතාසිුම් රලු ඉතා රලු පිවආකාරට ටෙක්ස්ට අයක ගැෙන වයිනේ ගැන කතා කරයිකත් බෞතිකංගෝපාන්ගයක් මේ ටෙක්ස්ටය එකක නැත්තං වයිනයත් උද්‍යාන අලංකරණයේ දී අපි යොදාගන්න උද්‍යාන් නිර්මාණ කරමේ දතමු යුදාගන්න අවස්ථාවක් කිදීට සඳහන් කර. හිට පස්සි තවත් ආකාරයක් තමයි පස්තින ආකාරයේ විදිට අපි නම් කරනමු මෙ අවකාශය අවකාශය උද්‍යාන නිර්මාණකරණයේදී මේ අවකාශය පිරවීම සොඳහා අපි යොදාගන්නා දේවල්තියන උදාහරණයක් විදිහට මේ පිරවීම සොඳහාි ත්‍රුණ පිටි යොදා ගැනීම සිදුරනු. අවකාශයේ කියන්නේ තවත් එයාආකාරයම උද්‍යානය නිර්මාණය කරණය සඳකා යොදා ගන්නා බෞතික අංගූපාංගයක් විදියට අපිට හඳන්නන්න පුළුවන් ස්කන්දීර් බෑස්සික ය තවත් බෞතික අංගූපාංගයක් විදිට ස්කන්දය හඳුන්න පුළුව. ඉතාමත්ම පහසු ීම දවල ොට මතකතිය ගැන දුළමුමතාකහත්වෙන ආකාරයේ ආලෝකයේ සහ සෙවනැලි වැදගත්වෙන අදරුවුණේ විවිධ උද්‍යාන නිර්මාණකරණයේදී විවිධ ආලෝක යොදාගන්න අදරුවනේ පෘතිීම් ආලෝක වගේම සඳයිලිය මගින් ඇතිවන සෙවනයලි වැටීම් රටා අපිට සොඳහන් කරන පුළන් විධ ආලෝක වර්ම යොදාගැනීම මගින් මේ උද්‍යාන ආලෝකමත් කරන ආකාරය අපි දැකළ තියෙනවා උද්‍යාන පහන් පට දකින්න පුළුවන් දර්ශනය ආකාරයට නිමෝවල තියෙන දැන් ජපන් උද්‍යාන වවල මේ ලාම්පු ඉතාමත් වැදගත් අංගෝපාංගයන් ගෙනෙක් විදිර අප සඳහන් කරන්න පුළුවන් මේ ලාම්පු යොදාගැනීම උද්‍යාන වලදී එවැනි ආකාරයට අපිට ආලෝකය හා සෙවන එලි ලබා ගැනීම සඳහා රාත්්‍රී කාලයේදී අපිට සඳේලියත් දහවල් කාලයේදී ශූර්යා ලෝකයේ භාවිතා කරන ඒවගේම අපිට මේ උද්‍යාන ලාම්පුත් සඳහන් කරන්න පුුවන්. විවිධ ආලෝක ප්‍රභවයෝදා ගනිමින් මේ උද්‍යාන ආලෝකමත් කරන ආකාරයක් අපිට සඳහන් කරන්න පුළුවන් මෙතැන්ති. එනම් මෙන්න උද්‍යාන නිර්මාණ කරණයේදී යොදාගනු ලබන භෞතික අංගෝපාංගයන් විදියට සඳහන් කරන්න පුළුවන් කලාමූලයන් හතක් සඳහන් කරල ති නෝ දරුවර වර්ණ ඒ වගේ රේකාමායිම් ස්වරූපය වයනේ ඒ වගේ අවකාශයේ ස්කන්දය හා ආලෝකය හා සෙවනෙලිය අපිට සොඳහන් කරන්න පුළුව අවසන් වශීෙන් අපි කතාකරේ අවකාශය ඒ වගේ ස්කන්දය මැසක ආලෝකය හා සෙවනිලි කියන. භෞතික ස්වරූපයන් අපට උද්‍යයන් නිර්මාණය කරණන්නේ. සඳහා වැදගත් කලාමූලයන් විදිහට සඳහන් කරන්න පුළුවන්දුවඒ පති. එම නම් දරුවනි. මේ ඕනෑම භූම අලංකරන නිර්මාණයක මේ සුවිශීෂිතූ කලාමූලයන් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට පුළුහං පති. ඒ පැහැදිලුව නිරීක්ෂණය කිරීමට හැකිවන අතර, මේ නිර්මාණය තුළින් මතුවන හැඟීම වගේම මැසේජ්ජක නැත්තං පණවිඩය ඒවා මත රදා පවතිනවා. කලාමූලයන් මතයි රදාපවතින්නේ. නිර්මාණය මගින් මතුවන හැඟීම හා පනිවිට මේ කලාමූලයන් මත ්‍රදා පවතිනවා. එක නිසා කලාමූලයන්ගෙන් නිවැරදි භාවිතය දුවේ පුතේ. නිර්මාණයේ සාර්ථකත්වයට බලපාන නිවැරදි වර්ණ ගැලපීම සස්රූපයන් ග්‍රේකා මායි වයන අවකාශයේ නිවැරදිී යුදාගැනීම ස්කන්දය ආලෝකය හා සෙවනෙලි ඉතින් මෙමගින් නිර්මාණය කනලද උද්‍යානයක මතුවන හැඟීම වගේම ලබාදන පනිවිඩය රදාපවතිදමේ කලාමූලයන් මත. එක නිසා මේ කලාමූලයන් වඩාත් නිවැරදිව භාවිතාකිෙරීම දරුවනේ නිර්මාණය සාර්ථකත්වයට බලපානු ලබනු සුවිශේෂී කාර්මාවක් විදිටත් මතක් කරන්න ඕන. එනං ඕනෑම භූමියලංකරන්න නිර්මාණයක දරුවනේ මේ කලාමූලයන් පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළු හා එමගින් නිර්මාණයෙන් මතුවන හැඟීම හා පනිවිඩය මේ කලාමූලයන් මතයි රඳා පවතින්නේ ඒක නිසා කලාමූලයන්ගේ වඩා නිවැරදි භාවිතය මේ භූම අලංකරන නැත්තං උද්‍යාන නිර්මාණ කරණේ සාර්ථකත්වයට බලපාන වදර වූද එනං සුවිශේෂිත අවස්ථාවක් විදියට කලාමූලයන් අපිට හඳුන්වා දෙන්න හැකියාවක් තියෙන්. ොදයිහිනං ඉදිරිීයට යමුදරුව වර්ණය. එක්කෙක් කලා මූලයන් පිළිබඳ අපි විස්තරාත්මක හැඳින්වීමකටයි දුවේ පුතේ දැන් අවතීරණවෙන් එහෙන සයි තාමත් වැදගත් සුවිශේෂිත කාරණාවන් විදියටමි උද්‍යාන නිර්මාණකරණයේදී යොදාගනු ලබන උද්‍යානයේ නිමාව ලබාගැනීම සොඳහා යොදාගනු ලබන මේ බෞතික අංගෝපාංගයන් යටතේ පළවනී ආකාරය විදියට එක් ආකාරයක් විදිට අපිට සොඳහන් කරන්න පුළුවන් වර්ණය. අපි දන්නවා භූමියලං කරණයේදී. විධ වර්ණවලින් යුතු බොදුුවන්ග හා දෘඩාංග සංකලනය කිරීම ඉතාමත්ම වැදගත්තෙන අදරුවලේ. විවිධ වර්ණයන්ගෙන් යුතු මොදු අංග කියලා කියන්නේ ශාක භාවිතා කරලා. සිදු කරන නිර්මාණ මල් පාත්ති වීධ පැලේටි විසතුරු පත්‍රික ශාක මල්වරග මල්පාත්ති බෝදර ඒවාගේම ශාක වැටි විශාල ශාක කුඩා විධ ප්‍රමාණය ශාක සුන තෘණවර්ග යොදාගන්න තෘුණණ පිටි යොදාගන්නවා උද්‍යානයෙක් අලන් ද්‍යාන නිර්මාණකරණයදීමේ කලාමූලයන් භාවිතා කරන්න පිට අශයනකට. එකත් ුවිශේෂිත අවස්ථාවක් විදිර සඳහන් කරන්න පුළුවන් දරුවන් වර්ණ යොදා ගැනීමේදී දෘඩාංග විදිහෙට අපිට සඳහන් කරන්න පුළුවන් ආච් උද්‍යාන බංකු පාලම් මංමාවත් ඒ වගේ කොන්ක්‍රීට් සෙමින් ති භාවිතයෙන් නිර්මාණය කරල් තියෙන උද්‍යාන අංග ලාම්පු ඒ වගේම කොරුලු නාන තටාක ප්‍රතිමා ආද විධ දුෘඩාංග භාවිතයෙන් සිදුකරන නිර්මාණ වගේම මේ රෘුදුුවන්ග භාවිතා කරල තියෙන නිර්මාණ අතර යොදාගන්නා වරණ සංකලනයන් දුියපුතේ උද්‍යන්න නිර්මාණකරණයේ දී තාමත්ම සුවිශේෂි අවස්ථාවක්යදීට අපිට සඳහන් කරන්න පුළුවන් කලාමූලයන් නයටත වර්ණය ගැෙන සඳහන් කරනකුට අපිට දේවල් එන කතා කරන්න සාකච්ඡා කරන්න වෙනවා. එෙමනම් වර්ණය අපට මේ භූමිියලංකරණයේදී විවිධවර්ණවලින් යුතු බුදුවන් හා දුඩාංග සංකලනී තාමත්ම වැඩගත්වෙන අදරූුණය. මේකදී එකනකට වෙනස් වූ ගැලපෙන වර්ණ භාවිතා කිරීම. එකඩකට වෙනස් විච්ච ගැලපෙන වර්ණ භාවිතා කිරීම පිණිස වර්ණ චක්‍රය. භාවිතා කරන්න පුළුවන් මේ කලවල් එක බහුලෝම භාවිතා කරවා. න්න බහුලම ාවිතා කරන මේ වර්ණ චක්‍රේ ජුදාගන් ආකාරී අපිට සාකච්ඡා කරන්න වෙනවා එකරිති වෙනස් ගැලපෙන වර්ණ භාවිතා කිරීම පිණිස වර්ණචක්්‍රීමේ ටවේලාව කලවීල්ල එක පහුළුව භාවිතා කරන අදරුවනේ වර්ණ චක්‍රේ ඇයි අපිට මේකෙද එකනෙකට වෙනස් වූ ගැලපෙන වර්ණ භාවිතා කරන්න වශයන මේ එකිනෙකට වෙනස් වූ ගැලපෙන වර්ණ භාවිතා කිරීම සඳහා වර්ණ චක්‍රය භාවිතා කිරීමට යොදා ගඩ හැකියාවක් තියෙන ොදර්කුණ බලම පේ සම්බන්ධය එහමයි මේ එකිනෙකට වෙනස් වූ ගැලපෙන වර්ණවර්ණ සංස්ථා කලස්කේම් හාමෝනි හාමෝනි ස්විදිීත් අපි හඳුන්නු නොදරනීමේ එකනි එකකට වෙනස්සූ ගැලපෙන වර්ණ වර්ණ සංස්ථාව කකම් හාමෝනි විදින පි හඳ උන්න පුළුවන් එකනට වෙනස් වූ ගැලපෙන එකට වෙනස්ච්ච ගැලපෙන වර් වර්ණ සම්ස්ථා කස්කම්ස් හාමෝනිස් විදිට අපිට සොඳහන් කරන්න පුළුව ඒවගේම මේ වර්ණහා වර්ණ සම්ස්ථා හරහා දරුවනේ මතක තියාගන්න. මේ වර්ණහා වර්ණ සම්ස්ථා හරහා මනුෂ්‍යයන්තුළ විවිධ වූ හැඟීම් ඇතිකරවීම සිදුකරනු ලබන්. නැතන් විවිධ වූ හැඟීම් ජනනය කෙරවීම සිදුකරනු ලබනවදූපුතේ මේ විවිධ වර්ණහා වර්ණ සම්ස්ථා මගේ භාවිතා කිෙරීමේ. ශෂී කාරණාවක් එ තවද වර්ණහා වරණ සම්ස්ථා හරහා මනුෂ්‍යයන්තුන විවිධ හැඟීම් ජනමය කරන්න පුළුවන්. එම නිසා මේ වරණ පිළිබඳ මනා අවබෝධයක් දරුවන මේ බූනිර්මාණ ශිල්පයා සතුව පැවතීම අතිශය වැදගත් කාරණාවක් විදිට අපිට මෙතන. ලදන්න පුළුවන් මේ කලාමූලයන් පිළිබඳව සිදුකන් ලබන සාකච්ඡාව තුළදී හොඳයි දරුවේ නං මේ වර්ණ පිළිබඳ මනා අවබෝධයක් බූනිර්මාණ ශිල්පයා සතුව පැවතිය යුතුයි වර්ණ පිළිබඳ මනා අවබෝධයක් ඉතා හොඳ අවබෝධයක් බූනිර්මාණ ශිල්පයා තුළ පැවතිීම වැදගත් කාරණාවක් විදිහයට මිතනද අපි ඉස්මතු කරලා දක්ව නොහබොට හොඳයි මෙබලන්නට පාතමික වර්ණ චක්‍රීතින වර්ණ දොල්හ ගොඩනැගීම ආරම්භවන් රත්තු නිිල් හා කහා යන වර්ණ තුනින් දරුවනේ මෙබලන්න ප්‍රාථමික වර්ණ එනම් උඹේ වර්ණ චක්‍රීතියනෙන වර්ණ දොළහ ගොඩනැගීමට වර්ණචක්‍රේතින කලස් දොළහා. වර්ණචක්‍රේතියන වර්ණ දොළහ ගොඩනැගීම බිල්වීම බිල්වීම ගොඩනැගීම ආරම්භ වෙන්නේ රතු නිල් හා රතු නිල්හා කහ කියන. වර්ණතුනින් ඇතිවනමේ ප්‍රාථමික වර්ණ ්‍රයිමරි කල ස් විදියටයි අපේවා නම් කනු ලබන්බලන්න. ප්‍රාථමික වර්ණහ රතු නිල් එෙමනම් වර්ණ චක්‍රී ඇති වර්ණ දොළහ ගොඩ නැගීම ආරම්භවෙන්නේමබලන්න. රතු ආරම්භ වෙන්නේ රතුහා නිල් රතුකහනිල් එහෙම නම්පුතයේ වර්ණ චක්‍රී තියන වර්ණ දොළහ ගොඩනැගීම ආරම්භ වෙන්නේ රතුල හා ලෝ කහ යන වර්ණ තුනෙන් වන අතර පාථමික වර්ණ ප්‍රයිමලි කල විදිියඩැයි අපි හඳුන්න්‍රයිමරි නැත්තන් රතුහ නිල් මේවා අපි හඳුන් වන්නේ පාතමික රතුකහ නිල් ප්‍රාථමික වර්ණ විදියටයි හඳුන් වන්න වර්න චක්‍රය තින වර්ම දරහා ගොඩනගීම ආරම්භ වෙන්නේ මේ රතුකහ නිල් කියන වර්ණ තුනින් මේ රතුකහ නිල් කියනවර්ණ අපි හඳුන් වන්නේ ප්‍රාථමික වර්ණ විදිට කවුද මෙන්න ෆ්්‍රයිමරි කලස් ප්‍රාථමික වර්ණ රතුකහා නිිල් දවිත වරණ මෙන්න දිවිතීක වරණ කො තැබිලි දම් දවිතීක වර්ණ සකන්රලි කලස් දම් කොළ තැබිලි දවිතීක වර්ණ දති ව අපි ගම් වර්ණ ටික ගත්තා කොල තැඹිලි දම් කවදමයාය ඔන්න දවිතීක වර්ණ. කවද දවිතීක වර්ණෝොලට අයිති වෙන්. ප්‍රාථමික වර්ණවලට අයිතෝනේ රතුකහ නිල් එබල. ප්‍රාථමික වර්ණ විදියට ගත්තේ කවුද අපි රතු කහනිල් ඊට පස්සේ දවිතීක වර්ණ විදියට ගත්තේ අපි කොල තැම්ිලිස් සහ දම් දෙතිකරන විදි ත්ත කෞද්දරුණය අපි මතක්කර ගන්න කොල තැබිලි සහත් දම් ප්‍රාථමික වරණ විදිරේ රතු කහන්නිල් පාථමික වන්න පයිමරි කලස් සකන්ඩරි කල සි දවිතික දවිතික වරණ විදිට අපි ත්තේ කොල තැබිලිස් සහ දම් කියනවරණ කොල තැබිලි සහ දම් කියනවරණයි දවිතික වරණ විදිහයට අපි ලබා ගත්තේ මේ දවිතීකවරණ නැත්තං සකණ්ඩරි කල සිදියට දම් කොළහා තැමිලි ලබාගැනීමට අපිට ප්‍රාථමික වර්ණ දෙක පහත සොඳහන් පරිදි සංයෝජනය කළ යුතුයි. ප්‍රාථමික වර්ණ සංයෝජනය කරන්ඩ අවශ්‍යන අදරුවනේ අපිට දවිතීකවරණ ලබා ගැනීම සඳකානම්. බලන්න එලෙස සංයෝජනය කල්ල තියෙන පාර්තමිකවරනණ දෙක්. රතු සහ නිල් සංයෝජනයෙන් දම්වර්ණයත් නිල්කහා සංයෝජනයෙන් කොළවර්ණයත් නිල්කහ සංයෝජනයෙන් කොළ වර්ග ඒ වගේම කහ සහ රතු වර්ණ සංයෝජනයෙන් තැමිලිවර්ණයත් ලබාගත් රාථමික වර්ණ තුන විදියට සඳහන් කළේ රතුකහා නිල්වර්ණ. මේ රතුකහා වර්ණ නිල්වර්ණ සංයෝජනයෙන් දවිතීක වර්ණ ලබා ගන්න පුළුවන්. කෞද දවිතයක වර්ණ විදිට අපි සඳහන් කළේ. කොල තැමිලි සහ දම් කියනවර්ණ ලබාගන්න පුළුවන්. එහෙනම් රතු සහ නිල් කියනවර්ණ සංයෝජනයෙන් . රතු සහ නිල් කියනවර්ණ රතුනිල්වර්ණ සංයෝජනයෙන් දම් කියනවර්ණයයක් සහ රතු සංයෝජනයෙන් බලනක කහ රතු සංයියෝජනයෙන් තැබිලි කහ රතු සංයෝජනයෙන් තැබිලි ඒ වගේ කහ සහ නිල් ඇ නිල් සහ කහ සංයෝජනයෙන් කොළපාටත් අපිට ලබාගන්න පුුව මේ බල රතුනිල් සංයෝජනයින් මේ බලන්න රතු සහ රතුසහ නිල් සංයෝජනීන් තමයි රතුසහ නිල් සංයෝජනින් තමයි දම්වර්ණය ලබා ගන්නේ රතු සහ නිල් සංයෝජනයෙන් දම්වර්ණය රතුනිල් සංයෝජනයෙන් දම් ඒ වගේම නිල් සහ නිල් සහ කහවර්ණය සංයෝජනයෙන් තමයි? නිල්කහස් සංයෝජනයෙන් අපිට කොලවර්ණය නිල්කහ සංයෝජනයෙන් තමයි කොළවර්ණය ලබාගන්න නිල්කහ සංයෝජනයන් බලන්න කොලවරණය ලබාගන්නේ ඒ වගේම අපිට තැබිලිවර්ණය ලබාගන්න නං තැබිලිවර්ණය ලබා ගන්න නං මෙන්න මේ කහ සහ ින්නේ ලබාගන්න නං අපිට මෙන්න මේ කහ සහ කහදන කහදන රතුවර්ණය මගින් අපිට ලැබෙනවා කහදන රතුවලින් අපිට ලැබෙනවා තැබිලි මෙන්න කහදන රතුවලින් තමයි තැමි ලැබෙන කහදන රතුවලින් තැමිලි වර්ණය ලබාගන්න පුළුව මෙම වර්න සංයෝජනය ප්‍රාථමික වර්ණ සංයෝජනයම් දරුවනේ දවිතීක වර්ණ ලබා ගන්න පුළුවන් එනම් මෙන්න බලමු වැදගත් කාරණාව මෙන්න වැදගත් කාරණාවක් දීතීක වර්ණනැත්තං සක්ඩරි කල ස්විදියටට අපි සඳහන් කළේ දම් කොල සහ තැබිලි දම් කොළ තැබිලි තමයි දීතීක වර්ණ විදියට අපි සඳහන් කරේ දම් කොළ තැබිලි එඩන් අපිට දීතීක වර්ණවන දම් කොළ තැබිලි ලබාගන්න ප්‍රාථමික වර්ණ දෙක පහත සොඳහන් පරිදිේ පාතමික වර්ණ දෙකක් අපිට සංයෝජනය කරන්න වෙනවා මෙන්නහිෙනම් ප්‍රාථමික වරන සංයෝජනයන් දීතික වරණ ලබාගනතින ආකාරය බලන් රතු සහ නිල් සංයෝජනයන් දම්වර්ණයත් හරියට ම හරිබල රතු සහ නිල් සංයෝජනයන් බලන්න රතුධන නිල් දම්වර්ණයත් ඒ වගේ නිල් සහ කහ සංයෝජනයන් නිල් සහ කහ සංයෝජනයෙන් කොලවර්ණයක් හරිට මහරි විබල නිල් සහ කහ සංයෝජනෙන් නිල් සහ කහ සංයෝජනයෙන් කොළවර්ණය ලැබිල තියෙනෝ බලන්නොකු කොලවරණ ලැබැතින කොබද නිල් සහ කහ සංයෝජනය ඒ වගේම තැමිලිවරණය ලැබිලතියන්නේ කහ සහ රතු සංයෝජනයෙන් විබල් කහ සහ රතු සංයෝජනය ලැබිලතින කවුද මේ සැකන්ඩරි කලය එකක් වෙනිද තැබි ලැබිලතින් කහ සහ රතු සංයෝජනය තමා දරුවනේ තැබිලි වර්ණය ලැබිලතින් හොඳයි දරුවනේ අපි දවිතීක වරණ ගැනයි කතා කර අපේන තෘතිීක වර්ණගොලට ප්‍රාථමික වරණ ගැන කතා කර දවිතික වරන්න ගැන කතාරපය ොහෙන තෘතිීක වර්ණ ඔොලට තෘතීක වරන්න හරි කෝමද මේ ත්‍රෘතිීක වරණ නිර්මාණය වෙන්නේ බන ත්‍රීක වන්නට කහ කොල කහ කොල යලෝ ග්‍රීන්ටනවා බලමු කහ කොල මෙන්න කහ කොලා කහ කොල අපේක හඳුන්න අනොවා කොල යියලෝග්‍රීන් මෙ පැතෙන් පටන්ගම යෙලෝග්‍රීන් ෘ කහ කොල වරන්නේ කහ කොල හොඳයි දරුණු ළඟට කහත් හැමිලි තෘතිීකවරණ ඉලඟට අපි යනමක් කහත් හැමිලිවලට yellowර මෙන්න ඉළඟතෘතීක වර්ණය yellowල හිට පස්සේ අපි යනවා ඊළඟතෘතීක වර්ණය රතු තැබිලි රතු තැබිලි එන්න රෙඩ්ර් අඳුරගන්න රෙඩ්ඔරේ් අඳුරගන්න ලමයි රෙඩ්ර් ඊට පස්සේ අපි යනවා රෙඩ්ප රතු දම් ඊඩ පස්සේ අප යනවා රතු දම් රතු දම් මුල්ට යමක් යන රතු දම් මෙන්නයා රෙඩ පපල් ඉට පස්ස නිල් දම් මෙන්න ඉලගවස්ථාව නිල් දම් තෘතිීක වරණය නිල් දම් blue purple ඉඩබස්සේ ඉටවස්සේ නිල් කො නිල් ක bluegree නිල් කොල වර්ණ bluegreeන් මෙන්න එ නම් Bluegreeී. ඒ අපිට මතකතියාගන්න පහසුයි කහවර්ණ දෙකක් කහ දෙවතාවක් කෙදිල තියෙනු රතු දෙවතාවක් ඇදිල තියෙනු නිල් දෙවතාවක් කෙදිල තියෙනු. කහ දෙවතාව බලන් කහ දෙවතාව තමයි කහ කොලායි කහ තැමිලි. තෘතියකවරණටටරි කලස්වල, ි ක සො අවස්ථා බලන්නක කහවල අවස්ථා දෙකක් තියෙනවා. කහ කොලයි යෙලෝ ග්‍රීම් එකයි කහ තැමිලි යලෝ ඔරේන්ජකයි යෙලෝවල ග්‍රීම් එකයි යෙලෝවල ඔරන්ජකයි මතකතියා ගැන ලේසි කහවල දෙකක් තියෙනවා එකක් කහ කොල සහ කහ තැබිලි යෙලෝ ග්‍රීම්ැන් බ yellow, yellow green yellow orange රතුයොලත් දෙකක් තියෙනවා රතු තැමිලි සහ රතුදම් රතුවලත් දෙකත් තියෙනවාඩ redබ රතුවල දෙකයි රතු තැබිලි රතු තැබිලි purple රතු තැබිලි සහ රතුදම් ආකාර දෙක රතු තැබිලි රතු දමුයි. නිල්වලත් ආකාර දෙකත් තියෙනවා නිල්දම් සහ නිල් කොල කියලා මෙ බල නිල්වලත් ආකාර දෙකයි නිල්ලල ආකාර දෙක තමමායි නිල් දම් බ්ලුපප සහ නිල් කො බලුgree්‍රීන් නිල් කොල බ්ලුgreeීන් හරි දැම්බලමු ්‍රතික වර්ණටකටරි colorsස්ටික කහ වලින් දෙකයි කහවලින් දෙකයිහ කොල yellowලෝgreeන්හ තැබිලි yellowල orange රතු දෙකයි කවද රතු දෙක කවද රතු තැබිලි රතු තැම්බිලිරර සහ රතුදම්ෙ රතු තැබිලි රතු දම්ඒ වගේම නිල්දම් සහ නිල් ක blue purple bluegreeන් blue purple bluegree නිල් නිම් ඔන්න තෘථීක වර්ණ ටික හොඳයි දරුණ අපි ඉදිරියට යමු මේ බලන් දරුන් ්‍රතික වර්ණටටටිකල්හය ඇතිවෙන්නේ එක් ප්‍රාථමික වර්ණයක් හා එක් දතීකවර්ණයක් සම් විෂ්්‍ර නැවීමින් දරුවුන්. ප්‍රාථමික වර්ණ ටික මතක් කරගත්තොත් අපි නැවතසරයක් අප ප්‍රාථමික වර්ණ ටික මතක්කරගත් උදරුවුණී ඔබට මතකයි ප්‍රාථමික වර්ණ ටික අපි මතක්කරගත් තුොත් රතුකාහනිල් ප්‍රාථමික වර්ණ ටික අපි දවිතීක වර්ණ ටික මතක් කරගත්තොත් ඔබට මතකයි කොල තැබිලි දම් හරි ඔන්නෙන ාමික වර්ණටික සහ දතිීක වර්මටික එනම් චෘතීකවර්ණ ඩර්ටරි කල සය ඇතිවෙන්නේ එක් ප්‍රාථමික වර්ණයක් කා එක් දතිීකවර්ණයක් සම්විශ්‍රණය වීමෙන්වා. එහෙම නං බලමු මේ වර්ණහය මෙ බලන්න වර්ණහය එකයි දෙකයි තුනයි හතරයි මෙැනීම බලමු පහයි හායයි වර්ණ හාය මෙන්න කහ කියයන්නේ ප්‍රාථමික වරණයක් දන කොල කියන්නේ අපි ගැද කහයි කොලයි එකතු වෙලා සම්මිස්වනය වෙලා හිම නි වෙනිිතුර කහද කහ කියයන්නේ ප්‍රාථමික වරණයක් කොල කියන්නේ දවිතීකවරණයක් ඒ දෙක භිශ්වවීමෙන් ඒලෝග්‍රීන් පලවිනික ණ ෘතිකවර්ණ දෙක පළවිනි එකහ ප්‍රාථමිකයක් තැිලි දවිතික වරණයක් අ්‍යහන් තෘීක වර්ණ දෙක යලෝ ඔරජ එක. රතු ප්‍රාථමික වරණයක් නැවතත් තැබිකෑන්නේ දීකරණයක් තුඟිනි අවස්ථාව රිඩ රජ රතු තැම්බිලි. රතු ප්‍රාථමික වර්ණයක් දම් දවිතක වරණයක් හතවින අවස්ථාව රිඩ පප තෘතිීකවරණයක්. නිල් ප්‍රාථමික වරණයක් දම් දීතික වරණයක් ්ල ආ නිල් ප්‍රාථමික වරණයක් කොළ ජීවිතක වර්ණයක් කයිවිනි්‍ය ආකාරය බ්ලෝග්‍රීන් එකයි පෙන් ලතින්. හිනං නැවත සැරයක් මෙන්නෙහි නං මේ තෘතිීකවර්ණ ටටරි කල සය ඇතිවෙන්නේ එ ප්‍රාථමික වර්ණයක් හා එක් දීතීක වරණයක් සම්විශ්්‍රණය වීමෙන්. ඒවා පහත දැක්වෙන ආකාරයක සම්විිශ්‍රනය කරන්න පුලාන් මේ බරන්න්න. රතුදාන දම් රතු කියයන්නේ ප්‍රාථමිකවරණයක්, දම් කියයන්නේ දවිතීකවරණයක්, රතුදම්වර්ණය හැදෙනවා. නිල්කයන්නේ ප්‍රාථමිකවරණයක්, කොල කියයන්නේ දවිතීකවරණයක් සම්මිශ්වනයෙන් නිල් කොල. කහ කියන්නේ නැවතත් ප්‍රාථමික වරණයක්, තැමිලි කියයන්නේ ජවිතීකවරණයක් සම්මිස්වනයෙන් කහ ඇැමිලි හැදෙනවා. රතු කියයන්නේ ප්‍රාථමිකවරණයක්, තැබිලි කියන්නේ දවිතකවරණයක් ඔන්න රතු තැබිලි හැදෙනවා. නිල් කියන්නේ ප්‍රාථමික වරණයක් දම් කියන්නේ දීවිතීක වරණයක් ඔන්න නිල්දම් හැදෙන බද රතු කියන්නේ පාථමික වයක් තැබි දවිතකවරණයක් රතු තැබි හැදෙනවා. නිල් කියන්නේ ප්‍රාථමික වරණයක් දම් කියන්න දවිතකවරණයක් නිල් දම් හැදෙනවා.ගහ කියන්නේ ප්‍රාථමික වරණයක් කොල කියන්න දවිතකවරණයක් ඔන්න කහ කොල හැදෙනවා. එහෙනම් මෙන්න ීකවරණ හය ඇතිවෙන්නේ එක් ප්‍රාථමික වර්ණයක් හා එක් දීතීකවරණයක් සම්මිශ්්‍රණයෙන් දරුවනී එහෙම නං මේ ඒ ආකාර්ටිකයි පෙන්නුම් කරේ දරුවුණ ප්‍රාථමික වර්ණතික තියෙනවා දීතිකවරණ ික තියෙනවා. මේ බලන්න. secondary්‍රයිමරි තුනයි යිමරි තුනයි රතුකහා නිල් ප්‍රයිමරිතුන රතුකාහා නිල් අපි එක නම් කරමු රතු ප්‍රයිමරිටික ොහොම නිතර නම් කරමු රතුකාහා නිල් සකන්්ඩරි ටික නම් කරමු දම් සැල කොල දම් තැබිලි කොල තටරී චෘතීක ටික නම් කරමු චෘතීටිකටික නම් අපි නම් කරමු කහ කොල ල කහතැබිලි රතුතැඹිලි රතුදම් ඒවගේම නිල්දම් නිල්දම් සහ අපිට සඳහන් කරන්න පුළුවන් නිල්කොල නිල්කොල එකයි තැබිලි කහකොල දෙක කහ තැඹිලි රතුතැඹිලි තුන හතර රතුදම් පහ නිල්දම් හය නිල්කොල මෙ නිල් කොල. එනම් හරි ප්‍රයිමරි කලස්තුන ප්‍රාථමික වර්ණ තුන රතුකහ නිල් ප්‍රයිමරි සකඩරි කලස් තුන ප්‍රාථමික වර්ණ සම්මිශත්‍රණයෙන් හදනවා මෙ සකන්්ඩරි ක දවිතයක වර්ණ තුන කෞද දවිතියක වන්න තුළ කොළ තැඹිලි දම් ඉඩ පස්සෙ තෘතියක වරණ ප්‍රාථමික වරණ හා දවිතයක වරණ සංකලනයෙන් කහො කහකොල කහොල කහ තැබිලි තුන රතු තැබිලි හතර රතුදම් පහ නිල්දම් හය නිල්කොල ඔන්න විදිටයි හැදුුණේ එහිනම් මතකතියාගන්න ඉළඟට අපි කතා කරමු මේ අනුවර්ණ හෙවත් මන්ද්‍රවර්ණ ට මන්ද්‍රවර්ණ ඇතිවන්නේ වර්ණචක්‍රයේ ඇතිවර්ණ දොලහින් ඕනෑම වර්ණයකට විවිධානුපාතෙන් සුදුවර්ණය මිශ්්‍ර කිරීමෙන් දැන් වර්ණචක්්‍රේ වර්ණ දොලහ මතකයි ඕගොල්ලොන්ට ප්‍රාථමික වර්ණ තුනයි දවිතක වර්ණ තුනයි චෘතීකවරණ හයයි. මෙතන තුනයි තුයි හය අතන හයැයි දොළහයි. එතකොට අනුවර්ණ හෙවත් මන්දවර්ණ අනුවර්ණ හෙවත් මන්දවර්ණ ඇති වෙන්න දරුවනේ. ලනදුවපුතේ අනුවර්ණ හවත් මන්දවර්ණ ඇතිවෙන්නේ ටින්ස් ඇතිවෙන්නේ වර්ණචක්‍රයේ ඇතිවර්ණ දොලහැන් ඕනෑම වර්ණයකට දරුවනේ විවිධ අනුපාතයන්ගෙන් විවිධ ප්‍රසන්ටේ් ජොලින් විවිධ අනුපාතයන්ගෙන් සුදුවර්ණය මිශ්‍ර කිරීමෙන් එනගේක පැහැදිලි අපිට අය මමතක වෙන්න අනුවර්ණ හෙවත් මන්දවර්ණ ඇතිවෙන්නේ වර්ණ චක්‍රේ මේේ වර්ණ දොලහිෙන් ඕනෑම වර්ණයකට විවිධ අනුපාතයෙන් සුදුවර්ණය මිශ්‍රකිරීමෙන්. එහෙමනම් තවද අඳුරුහෝ තද පැහැවර්ණෂස් අඳුරුහෝ තද පැහැවරණ ලබාගන්නේ වර්ණචක්‍රේතියන වර්ණවලට විවිධ අනුපාතෙන් කලුවර්ණය මිශ්්‍රකිරීමෙන් බලන්න දරුවනයහිෙනම් අපිට අඳුරු හෝ තද පැහැවර්ණ චේඩස් ලබාගන්න කොහොමද දරුවනේ අපි අඳුරුහෝ තද පැහවරණ ලබාගන්නේ. අඳුරුව හෝ තද පැහවරණ ලබාගන්නේ මේ වර්ණචක්‍රේ තියන වර්ණවලට අපි විවිධ අනුපාතයෙන් කවුද කලුවර්ණය මිශ්්‍ර කිරීමෙන්. විවිධ අනුපාතයෙන් කළුවර්න්නේ මිශ්්‍රකිරීමෙන් තමයි දරුවනේ අපි ලබාගන්නේ අඳුරුහෝ තද පැහැවරණ ෂේඩස් ගන්නේ අපි වර්ණචක්‍රේ තියෙන වර්ණවලට විවිධ අනුපාතයෙන් විවිධ ප්‍රසන්ටේජ්වලින් අපි කළුුවර්ණය මිශ්්‍රකිරීමෙන් ඒක සුවිශේෂිත අවස්ථාවක්කිදියට මතකතියාගන්න. මේ බලන් වෝම් කලස් උණුසුම් වර්ණ තියෙනවා. කූල් කලස්තින ශීතවර්ණ තියනවා අදරුවුණේ ශීතවර්ණ බලන්න වෝම් කලස්තියනවා වෝම් කලස්තියනෝ ඊළඟට මේ ශීතවර්ණ තියෙනවා මේ බලන්න අනුවර්ණ සහ මන්දවර්ණ මෙිතන පෙන් ලතියෙන අණ න්දබන්න අනුවර්ණ හෙවත් මන්දවර්ණ ඇතිවෙන්නේ අපි වර්ණ චක්‍රේ තියන වර්ණ දුලෙහැ ඕනෑම වර්ණයකට විවිධ අනුපාතයෙන් සුදුවර්ණය බ වර්ණචක්‍රේ තියෙන ඕනෑම වර්ණයට වර්ණචක්‍රේ තියන ඕනෑම වර්ණයකට අපි විවිධ අනුපාතයෙන් සුදුවර්ණය මිශ් කිරීමෙන් තමයි දරුවනේ. අපිට මෙන්න මේ අනුුවර්ණ නැත්තං මන්දවර්ණ ඇතිවෙන්. වර්ණචක්‍රය ඕනෑම මේ වර්ණ දුළ හැන් වර්ණචක්‍රේ ඕනෑම වර්ණයකට අපි විධ අනුපාතයෙන් සුදුවර්ණය මිස්සකිරීමෙන් තමයිදවේපුතේ අපිට අනුවර්ණ නැත්තං මන්දවර්ණ ඇතිවින්. මෙන්න මෙතනතියෙන කූල් කලස් අපි කෙනවා ශීතවර්ණ මෙතනතින වෝම් කලස් අපි කියනවා. ුම් ව. තදවර්ණ ඇතිවෙන්නේ වර්ණචක්‍රී ඕනෑම වර්ණයකට විවිධ අනුපාත වලින් කළුුවර්ණය මිශ්ව කිරීමෙන් තමයි තදවර්ණ ඇතිවන්න දරුන්. වර්ණචක්‍රේ ඕනෑම වර්ණයකට අපි විවිධ අනුපාතයෙන් කළුුවර්ණය එකතු කිරීමෙන් තමයි පතේ තදවර්ණ ඇතිවෙන්. මතක දරුන් වර්ණචක්්‍රේ ඕනේම වර්ණයකට මෙ අඳුරු හෝ තද පැහැවර්ණ ඇතිවෙන්නේ වර්ණචක්‍රේ තියෙන වර්ණවලට විවිධ අනුපාතයෙන් කළුුවර්ණ මිශ්්‍ර කිරීමෙන් එක පටලගන්න එපා අනුවර්ණය හෙවත් මන්දවර්ණ ඇතිවෙන්නේ වර්ණචක්‍රය ඇති වර්ණ දුළ හැ ඕනෑම වර්ණයකට විධානුපාතයෙන් සුදුවර්ණය මිශ්්‍ර කිරීමෙන් ඒවාගේම අඳුර හෝ තද පැහැවරණ ලබාගන්න අපිට වර්ණචක්‍රේ තියන වර්ණෝලට විධ අනුපාතයෙන් කළුවර්ණය මිශ්්‍ර කරන්න පුළුවන්. බල. තදවරණ ඇතිවෙන්නේ වර්ණචක්වය තියෙන වර්ණවලට විවිධ අනුපාතයෙන් කළුුවර්ණය භිශ්වකිරීමෙන් තමයි දරුවුණේ තදවරණ ඇතිවන්නේ. මෙන්න බල උනුසුම්වර්ණ ෝම් කලස් හා ශීතවරණ කූල් කලස් උරුසුම් වර්ණ හා ශීතවර්ණ බලන් දරුවුණේ. උනුසුම්වර්ණම් කලස් තියනු හා ශීතවණ. මෙ බන්න උනුසුම් වරණ ඒ වගේම ශීතවරණ මෙ බලන්න වෝමන් කූල් කලස් මෙ බලන කූල් කලස් ටික බලන්න දරුවේ කල්ල් කස් ටික බලන් කූල් කලස් ටික තියනවා පැත්තේ වෝම් කලස් ටික තියනවා කල්ස් ශීතවරණ උණුසුම් වර්ණ හන්දරගන්න දරුවණේ වර්ණචක්‍රයේ රතු තැබිලි කහ තමයි උනුසුම් වර්ණ විදියට හඳ උන්නන්නේ මේ බලන් වර්ණචක්‍රයේ මේ රතු තැඹිලි කහ වර්ණචක්‍රයේ බලන්න වර්ණචක්‍රී රතු ස ක තමයි අපි උනුසුම්වර්ණ විදියට හඳන්නන් වර්ණචක්‍රයේ රතු තැම්බිලි සහ කහවර්ණයි උුස්සුම්වර්ණ විදියට හ දුන්නන් මේ බලන් ඒ වගේම දම් කොල සහ නිල් තමයි ශීතවර්ණ විදියට හඳදුන්නන් දම් කොළ නිල් ශීතවර්ණ දම් දම් කොල නිල් තමාශීතවර්ණ රතු තැබිලි කහ තමයි උණුසුම් වර්ණ විදිට හඳුන්වන් උණුස්සුම්වර්ණ විදිහට හඳුන්වන්නේ උුසුම් වර්ණ විදියට හඳුන්වන්නේ රතු තැබිලි කහවර්ණ ශීතවර්ණ විදියට හඳුන්වන්නේ ශීතවර්ණ විදිට හඳුන්වන්නේ නිල් දම් සහ කොළ කියනවර්ණ නිල් දම් සහ කොළ කියනවරණයි ීතවර්ණ විදයට හඳුන් උනුසුම් කැන රත්තු තැම්බිලි කහකේනවර්ණයි උනුසුම්වර්ණ විදයට හඳුන්වන්නේමිබලන් දම් කොල නිල් ශීතවර්ණමබලන්න දම් කොල නිල්තමා ශීතවරණ කූල් කල ස්විදයට හඳුන්වන්නේ. ඒ වගේම වර්ණචක්‍රයේ රත්තු තැම්බිලි කහක්කේනවර්ණ තමයි වෝම් කල ස්නැත්තං උණුසුම්වර්ණ විදියට හඳුන්න්න නිදරුවනි උනුසුම් වර්ණ විදයට හඳුන්න්නන්. බ බලන්න දරුවනයහිෙමනං වර්ණචක්‍රයේ රතු තැබිලි කහ උණුසුම්වර්ණවන අතර දම්කොළහා නිල්තමා ශීතවර්ණ විදියට හඳුන්වන්. මේ උණුසුම්වර්ණ හා ශීතවර්ණවලින් දරුවනේ මනුස්්‍යසිත් සතන් තුළ මනුෂ්‍ය සිත් සතන්තුළ ජනනයකනු ලැබන්න එකනෙකට හාත් පසින් ප්‍රතිවිරුද්ධ හැඟීම් දරුවන. එහෙමනං උණුසුම් වර්ණ නිසා සිත්තුල ප්‍රබෝධමත්හා ක්‍රියාශීලී හැඟීම් ඇතිවන අතර ශීතවර්ණවලට චිත්ත සමාධිය ඇතිකිරීමේ හැකියයාවක්තියනු අදරුවන. විිශේෂයෙන් මතකතියාගන් එහෙමනං මේ අනුව අපිට භූමියලං කරන කටයුතුවලදි ක්‍රීඩාංගන සඳහා උනුසුම් මුදු අංගහා දෘාංග වඩාත් සුදුසුවන අතර. ක්‍රීඩාගෙන සොඳහා මනොවදරුවුණි බලන්නකෝ මේයනුවෝ භූමියලන් කරන කටයුතුවල දී ක්‍රීඩාංගන සඳහා උනුසුම් මුරුදු අංගහා දෘඩාංග වඩාත් සුදුසුවන අතර. අපිට ආගමික ස්ථාන සඳහා ශීතවර්ණ බලන්නොකෝ ශීතවර්ණැති අංග වඩාත් සුදුසුුවෙන අදරුවනේ. එහෙමනං. අපිට මේ උණුසුම්වර්ණහා ශීතවර්ණවලින්. මනුස්්‍ය සිත් සතන්තුළ ජනනය කරනු ලබන්න එකනෙකට හාත් පසින්ම ප්‍රතිවරුද්ධ හැඟීම් දරුවනි. අපිට උණුස්සුම්වර්ණ නිසා සිත්තුළ ප්‍රබෝධමත්තා ක්‍රියාශීලී හැඟීම් ඇතිවෙනව දරුවනේ ශීතවර්ණවලට චිත්ත සමාධිය සිත් තුල ඇතිකිරීමේ හැකියාවක් තියනවා. එහමනං අපිට මේ අනුව අපිට කියන්න පුළුවන් භූමිියලං කරන කටයුතුව ද ක්‍රීඩාංගන සඳහා නේද. ්‍රබෝධමත් ක්‍රියාශීලී හැඟී මැතිවනු අනිපති ඒමනං අපිට භූමයාලන් කරන කටයුතුවල්දිී ක්‍රීඩාංගෙන සඳහා අපිට උණුසුම් මුදු අංගහා දෘඩාංග වඩාත් සුදුසුවන අතර ආගමික ස්ථාන සඳහා මනොුවද ශීතවර්ණ ඇති අංගතමයි වඩාත් සුදුසුවීන්. මංහිතන දුලපුතාලට ඉතාමත්ම පැහැදිලි කාරණාව අතිශය ඔබට මෙය බොහෝම පහස්ුවෙන් උකහා ගණ්ඩ ධාරණය කරගණ්ඩ හැකි වනාකාරයට දියපුතේ මේ කොටස්පි දීරගබයන් විද්්‍යාන්තකොටස් දුවල පුතාලත් එක්ක බොහොම පැහැදිලිව සාකච්ඡා කරන්නු ලැබුව හොඳයි දරුණේ අප ඉදිරියට යමුහි වන. අපි වර්ණ සම්ස්ථා කල ස්කේම්ස් ගැන කතාකරොත් දරුණ විශේෂයෙන්ම මේ වර්ණ සම්ස්ථාක් වර්ණය න කලාමූලයන් ගැන කතා කර දිපුති අපි කතා කර විශේෂම උණුසුම් වරණ ගැන කතාකර. ඒ වගේ සිල්වර්ණ ගැන කතාකර දරුණේ කූල් කල ස්ුවෝම් කලස් ගන කතාකර ප්‍රාථමික වර්ණ දිතකවරණ සහ තුතික වරණ ගන කතාකර දරුණේ ඊට අමතරුව අපි කතාකරා දුවල පුතාලත් එක්ක තදවරණ නැත්තං අපි කතා කරා බලන්න දරුණේ මෙතන ජැපි කතා කරා මේ ෝම් එකට කලින් තදවරණ සහ අනුවරණ එත්තාම් මන්දවර්ණ ගැනත් කතා කරා දරුණේ තදවර්ණ සහ මන්දවර්ණ ගැ කතාකර ෝම කූල් කලස් ගැනතා කරේ දරුවුණේ අපි දැන් කතා කරන්නන්නේ යන්නේ වර්ණ සම්ස්ථානැත්තම් මේ කලස්කේම්ස් පිළිබඳුවයි දරුණේ කතා කරන්නඩියන් එමනම් භූමි අලන් කරන කටයුතුවල්ද මේ වර්ණ සම්ස්ථා භාවිතය වැදගත් ස්ථානයක් හිමි කරගන්නවා දරු. එක විශේසිෙන් සඳහන් කරගන්න ඕනහෙනඟ අපි බලමු මේ වර්ණ සම්ස්ථා කලස්කේම්ස් ගැන කතා කරද්දී භූමි අලන් කරන කටයුතුල දරුවනේ වර්ණ සම්ස්ථා භාවිතය වැදගත් ස්ථානයක් හිමිකරගන්න. මේ නිවැරදි වර්ණ සම්ස්ථා ගොඩනැගීම මගින් අපිට මේ උද්‍යාන වඩාත් අලංකාරකර ගැනීමට හැකියාවක් තියෙන අදරුවුණ. එනම් නිවැරදි වර්ණ සම්ස්ථා ගොඩනැගීම මගින් අපිට උද්‍යාන අලංකරන කටයුතුලද උද්‍යාන නිර්මාණ කටයුතුලදී ඒ උද්‍යාන වඩාත් අලංකාරකර ගැනීමට හැකියාවක් තියෙනු. ඒ අන්දවීපති. නිවැරදි වර්ණ සම්ස්ථා ගොඩනැගීම මගින් උද්‍යාන වඩාත් අලංකාරකර ගැනීමේ හැකියාවක් පවතිය නමතකතියාගට මේ නිවැරෙදි වර්ණ සංස්ථා ගොඩනැගීම මගින් අපිට හැකියාවක් තියෙනවා උද්‍යයාානු වඩාත් අලංකාරකර ගැනීමට. එහෙමනම් මේ එකනෙකට ඉතා හොඳින් ගැලපෙන වර්ණතියනවා අදරුවනේ සංගත අපි කියනවා හාමෝනිෙක් වරණවා. එකනෙකට ඉතා හොඳින් ගැලපෙනවර්ණතියනවා. මෙන්න මේ එකනෙකට ඉතා හොඳින් ගැලපෙනවරණවලට අපි කෙනවා සංගත ඇැත්තං හාමෝනිෙක් වර්ණ සම්ස්ථා විදියට දෙස. බලන්නකු හාමෝනික්වර්ණ සම්ස්ථා. නැතම් මේ එකනෙකට ඉතා හොඳින් ගැලපෙනවරණ අපි සංගතවර්ණ සම්ස්ථා විදියට හාමෝණෙක් විදියට හඳුන් වනේ. එකනකට හොඳින් ගැපෙන වර්ණ සාම්ස්ථාපී හදන්නන්නේ දනු සංගත භාවයක්ත්වයනවා බලන්නොකු සංගතයි අසංගතයයි යන ගැලපීමක් නැකිනෙකනේ අසංගතියක් පෙන්න්නවා කියැන ගැලපීමක් නැහැ කියනෙ. ඔබට මත ඇදි බද්ධ කිරේදී අපි මේ බද්ධ සන්දිී අතර සංගතයක් වෙන්නන්න ඕේ උද්බිත විද්‍යාත්මකෝ සමාන ශාකතරන බද්ධකිරම යෝදාගත්ත මොකම ඔබට මතකද? ්‍රහකානුජ තරගන්නකොට. මේ තර සංගතියත් තිබ්බොත් තමයි බදධ්‍ය සාර්ථකවින් ඒ අතර අසංගතය තමයි මේ බද්ධ සාර්ථකෙන්ට හේතුවෙන හෙනම් සංගත කියන්නේ දරුවනේ ඒ අතර ගැලපීමක් එකනකට හොඳින් ගැලපෙන වරන්නපිට මතකතියා ගන්න පුළුවන් සංගතනැත්තං හාමෝනික්ල හාමෝනික් සංගතවර්ණ විදියට අපි සංගතවර්ණ සම්ස්ථාාව විදියට එකනට හොඳින් ගැලපෙනවරණපී සංගතවර්ණ සම්ස්ථා විදිහයටත්. ඒවාගේ නොැපෙන අවිසංගත අපිට ඩිස්කෝඩ් කලස්විදියටත් අවිසංගත වර්ණසාම්ස්ථා විදියට අත්දරුවනි හදුන්න නො ඒහනම් මතක තියාගන්න නොගැලපෙන නොගැලපෙන වර්ණ අවිසංගත බන්නකෝ අවිසංගත ඩිස්කෝඩ් වර්ණ විදියට නැත්තං අවිසංගත එකනෙකට නොගැලපෙන අපි නොගැලපෙන වරණ අපිට අවිසංගතවර්ණ සම්ස්ථාවිදියටත් ඔබට හඳුන්ලා දෙන්න හැකියාවක් තියෙනව දරුවයි මේ සංගතවර්ණ සම්ස්ථාවලට ගියොත් අපි හාමෝනික් ස්කේම් සොල්ට යමු දරුන් සංගතවර්ණ සංස්ථා හාමෝනික් ස්කේම් සොල්ටයම් එතකිෙනට ඉතා හොඳින් ගැලපෙන වර්ණ සංකීර්ණ නැතං එකන එකට ඉතා හොඳින් ගැලපෙන සංගතවර්ණ සංස්ථාවලට අපියන් හාමෝනික් ස්කම් සංගතවර්ණ සංස්ථා බලන්න විසංගත නැත්තඟ විරුද්ධ කම්ප්‍රමෙන්ටරි පසිට විරුද්ධ වර්ණ සංස්ථාවක් ගොඩ නගාගන්නේ වර්ණ චක්්‍රය තියෙන එකෙනෙකට ප්‍රතිවුරුද්ධ වර්ණ එකවිට යොදා ගැනීමෙන් මේ බලන් සංගතවර්ණ සංස්ථා කෙනොඩි මාතෘ කවතියනු හාමෙක් ස්කෙම්ස් ඊට පස්ස අපි බලු මේ විසංගත නැත්තං විරුද්ධ කි නත්තන් ඔපසිට විරුද්ධව වර්න සම්ස්ථාවක් ගොඩ නගාගන්න අපි බලමු විසංගත එමන විරුද්ධ ඉසල බලමු නේද විරුද්ධ කම්පලිමෙන්ටරි නැතන් ඔපසිට් වර්ණ සම්ස්ථාවක් ගොඩ නගා ගන්නේ වර්ණචක්වය තින එකනෙකට ප්‍රති විරුද්ධ වර්ණ එකවිට යොදා ගැනීම. එකම වර්ණය ප්‍රබේද මොනෝක්‍රෝමටික් විදියට හැඳින් වෙන වර්ණ සම්ස්ථාවක් වන් වේ වර්ණ චක්‍රී බාඩ ඇති වර්ණ දොළහෙන් එකක් ද එහි අනුවර්ණ හා අඳුරුවර්ණ එක විට භාවිතා කිරීමෙන් දරුවුණේ අපිට එකමවර්ණ ප්‍රබේද නැත්තම් මොනෝකෝමෙටික් විදියට හැඳින්වෙන වර්ණ අපිට සම්ස්ථාවක් වෙන්නේ එකමවර්ණය ප්‍රබේද මොනෝෝමටික් විදියට හැඳින්වෙන වර්ණ සම්ස්ථාවක් වෙන්නේ වර්ණ චක්‍රී තියෙන වර්ණ දුොළ හැන් එකකුත් එකක් ද එහි අනුවර්ණ හා අඳුරුවර්ණ එක විට භාවිතා කිරීමෙන් එකත් මතක දයාගන්න. එකම පවුලේ සමාකාර ඇනලොග වර්ණ සංස්ථාවක් විදියට හඳුන්වන්නේ වර්ණ චක්‍රී තියෙන එකන එක යාබද වර්ණ එකතුවීමෙන් දරුවුණේ බලන් එකම පවුලේ සමාකාරණත්තන් ඇනලොග වර්ණ සම්ස්ථාවක් විදියටට අපි හඳුන්න්නන්නේ වර්ණචක්වේ ය එකනිට යාබදවර්ණ එක විටයේ දීම. ආස්‍යතියෙන් ඇජෝයිනින් යාබද. ඒ වගේම තවත් වැදගත් කරුණක් වෙන්නේ අපක්ෂපාත වර්මතිය නිියට්‍රල් කලස් විදියට හැඳින් වෙන්නේ කලු සුදුහා අලුවර්ණ වර්ණචක්වේ තියෙන ඕනෑම වර්ණයක් සමඟ කොඳින් ගැලපීමයි. තවත් සුවිශේෂිත කාරණාවක් වැදගත් කරුණනක්වෙෙන දරුවනේේ. අපක්ෂපාතවරණ අපි කෙනවා නිව්‍රල් කස් කියලා මෙ නිියවට්‍රල් කලස් නටත අපපක්ෂපාතවර්ණ විදියට හැඳින් වෙන කලු සුදුහා අලුුවර්ණ ගත්තාම කලු සුදු සහ අලුුවර්ණගත්තාම චක්‍රේතියෙන ඕනෑම වර්ණයක් සමඟ හොඳින් ගැලපෙනවා. සංගතවර්ණ සංස්ථා. බ සංගතවර්ණ සංස්ථා මෙත පෙන්වුම් කළතුන විරුද්ධවර්ණ එකමවර්ණය ප්‍රබේද. සමාකාරවර්ණ බලනොකු දරුවනේ පෙන්නුම් කළතින ආකාරය. විරුද්ධ වර්ණ තියෙනවා එකමවර්න්නේ ප්‍රබේධ තියනු සමාකාරවර්ණ තියෙනු. මෙ බලන් එකම වර්ගේ ප්‍රබේදවලින් මොනෝකරෝමටික් වර්ණ සංගත කළ පෙටුනිියා පාත්තියක් මේ බලන්නක පෙටුනියා ස්පීසිස් එකක් බලන්න එකමවර්ණ ප්‍රබේදවලින් මොනෝකෝමටික් වර්ණ සංගත කළ පෙටුනිියා ඉතාමත් අලංකාරුවත්ව තියෙනවා බලන්නොකු පෙටුනිය පාත්තියක් එකම වර්ගේ ප්‍රබේද අපිකෙනවා මොනෝපෝමටික් වන්න සංගත කළ පෙටුනිය සංගත කරලා තිනවා වරණ පෙටුනිිය ස්පිසිස් පාත්තියක් මේ බලන්. අලංකාරුවත් විදියට මුරුදු අංග යුදාගෙන තියෙන අවස්ථාවක් මේ උද්‍යාන අලංකරණය සඳහා. මෙ බලන්න යා ආකාරයටම ො යිදවේපුතේ සස් පළල ජයුපද්ධතිී තාක්ෂණ වේදය දහත්වන එකේ තුවන කොට සත් එක් අයිතා මත්වලපුතාල ැදිලයි. ඒද අපි මේ උද්‍යාන නිර්මාණයේදී යොදාගනු ලබන භාවිතාකනු ලබන බෞතික අංගෝපාං්‍යයන් විදියට කලාමූලයන් පිළිබඳවයි සාකච්ඡා කරන්න දරුණේ ඒ අයටති පලවිනිින්ම මුලින්ම අපි කතාකර මේ වර්න්නේ පිළිබඳවයි දරුවන්නේේ බෞතික අංගෝපාග්‍යයන් ඉදිර කොමද වන්නේ යොදාගැනීම පිබඳ සාච්ා කළ දල පුතාලත්තෙක, අපි බලාපපුොරත් දල පුතාලත් එක්ක ඊළංගේ චප්ටකින් ළඟ කොටසෙන්මිය ඉතිරි අනකුත් කලා මෝලයන් පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්ති නොදරුවන්